සංවර්ධිත රටක් කරා යන ගමනෙහි ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වයේ ඇති වැදගත්කම සහ දායකත්වය පිළිබඳ සාකච්ඡා කිරීම වෙනුවෙන් සිලොන් ෆෙඩරේෂන් ඔෆ් MSME ව්‍යවසායක සංසදය එළිදැක්වීම අද සිදු කෙරුණා. බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඒ සංවිධාන කරනු ලැබුවේ ශ්‍රී ලංකා ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින්ගේ සංසදයේ සමාජිකත්වයේ එකමුතුව විසින්. ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නට ඇයි අපිට මේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න බැරි? මොකද්ද තියෙන ප්‍රශ්න? මොකද්ද තියෙන ගැටලුව? සම්මන්ත්‍රණවල කතා කරාට මදි. ඇක්ෂන් ප්ලෑන් එකක් තියෙන්නට ඕන. මම ඔබට ප්‍රතිඥාවක් දෙන්න කැමතියි. අපි මේ වගේ ප්‍රශස්ත ප්‍රබුද්ධ ක්‍රියාදාමයන් පිළිබඳව ඉතාමත්ම වැදගත් විශ්ලේෂණයක් කරලා අපේම රටට අනන්‍ය වූ අනෝන්‍ය වූ මොඩලයක් ආකෘතියක් වැඩපිළිවෙලක් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත වෙනුවෙන් අනිවාර්යම ක්‍රියාත්මක කරන්නට අපි සූදානම්ව සිටිනවා කියන එක. මේ රටේ ලොකුවටම බලපාන අනික් ගැටලුව තමයි බලශක්ති ශේෂ්ත්‍රය. අපි දන්නවා පසුගිය අවුරුද්දේ සාමාන්‍ය පරිමාණයේ ව්‍යාපාර ඇතුළු 1,60,000කගේ විදුලිය විසන්ධිකලා විදුලි බිල ගෙවා ගන්න බැරි. කර්මාන්ත ශේෂ්ත්‍රයේ විදුලිය පිළිබඳ ප්‍රතිපත්තිමය තීරණය රජය ගත යුතුයි. මොකද ලංකා විදුලි බල මණ්ඩලයේ මූල්‍ය අර්බුදය නෙවෙයි ගැටලුව, රටේ ආර්ථිකය කොහොමද ඉදිරියට ගෙනියන්නේ කියන එකයි ගැටලුව. ඒ නිසා මේ ව්‍යවසාය දායකත්ව අත්‍යවශ්‍යම අත්‍යවශ්‍යයි ලංකා රාජ්‍යයේ ඉදිරි බිඳ වැටීම නතර කරන්න. අද බොහෝ දේශපාලන වේදිකාවල ව්‍යවසායකත්වය සාකච්ඡා වීම අපිට තාම සතුටට කරුණක්. මං හිතන්නේ අපි සියලු දේශපාලන පක්ෂ ભેදයකින් තොරව පොදුවේ එකඟ විය හැකි යම් කරුණක් තියෙනවා නම් මං හිතන්නේ ඒ ව්‍යවසායකත්ව රාජ්‍ය යන සංකල්පය. අපි මොබිබ ජනතා පක්ෂය හැටියට යෝජනා කරන ව්‍යවසායකත්ව රාජ්‍ය තුල ව්‍යවසායකින් ප්‍රමුඛතම ජන කණ්ඩායම බවට පත් වෙනවා. එතකොට අපි හිතනවා ඔවුන් අභිප්‍රේරණය කරගත්තොත් මේ රට ගොඩ ගන්නට පුළුවන් වෙයි. ඉතින් අපි යෝජනා කරන්නේ අපේ වැඩපිළිවෙල තුළ මේ ව්‍යවසායකින් රැකගත හැකි ව්‍යවසායකත්ව භාරයක් ඇති කළ යුතුයි. විශාල අරමුදලක් ඇති කළ යුතුයි. මේ අරමුදල භාවිතා කළ යුත්තේ මේ නිර්මාණශීලී ව්‍යවසායක රැක ගැනීම සඳහා. අපේ වැඩපිළිවෙල තුළ අපි යෝජනා කරන්නේ සුවිශාල සංවර්ධන බැංකුවක් වහා ආරම්භ කළ යුතුයි. මහා පරිමාණයේ අර්ථකථනය කරනවා.